වෙලාව YouTube නාලිකාවෙන් ඔන්න අපි අද දවසේ තවත් වීඩියෝවක් අරගෙන ආවා යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ආශ්‍රයෙන් අපි කරන පරේක්ෂණාත්මක වැඩසටහනේ අද හමු වෙන්නේ අපේ YouTube නාලිකාව හරහා නිරන්තරයෙන් ඔබව හමු වෙන දේවකී මෑණියෝ. දේවකී මෑණියෝ ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් ග්‍රහමාරු පිළිබඳව නිරන්තරයෙන් අපි කතා බහ කරනවා. හැබැයි එකි දෙකට වෙනස් ග්‍රහමාරු සහ එවැනි ග්‍රහමාරුවකදී මොනවද කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව අපි අද දවසෙත් කතා බහ කරන්න සූදානම්. මෙදෙක් කතා බහ කරපු දේවල් වගේ නෙමෙයි වෙනස් විදිහකට. ඉතින් ඇත්තටම ඉදිරියේදී එවැනි ග්‍රහමාරුවක් උදා වෙන්න තියෙනවා කියලා දේවකී මෑණියෝ වැඩසටහන ආරම්භයේට පෙර අපිට සඳහන් කළා. දේවකී මෑණියෝ අපි එතනින්ම කතා කරමු. මොකක්ද මේ උදා වෙන්න තියෙන ග්‍රහමාරුව ඔබ කියන? ඉතාමත් ප්‍රබල ග්‍රහමාරුවක් මේ මාසේ අග භාගයේ වෙනකොට සිද්ධ වෙන්න නියමිතව තිබෙනවා. ගුප්ත ශාස්ත්‍රය හා ජ්‍යොතිෂ විද්‍යාවට අනු විද්‍යාවට අනුකූලව තමා මේ දේවල් හදාරලා මේ පිළිබඳව ප්‍රකාශ කරන්නේ. මොකද නොවැම්බර් 30 වෙනිදා වෙනකොට කුජ සහ බුධ ග්‍රහයන් අතර ඉතාමත් ප්‍රබල ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා. ඒ ග්‍රහමාරුවෙන් ලග්න කිහිපයකට සුබදායක වෙන්න ඉතුරු ලග්න හිමියන්ට ඉතාමත් අසුබ කාලයක් එළබෙන්න ඉඩ තියෙනවා. දැන් දෙවකි මෑණියෝ ග්‍රහමාරුවක් කියපු ගමන් බොහෝ විට බය වෙන්නේ ලග්න හිමියෝ. ලග්න හිමියෝ 12ම බය වෙනවා මේ ග්‍රහමාරුවත් එක්ක අපේ ලග්නයට කොයිතරම් අසුබද කියන කාරණාවත් එක්ක. දැන් ග්‍රහමාරුවකින් සුබදායක ලග්න වගේම අසුබදායක ලග්නත් තියෙනවා. කොහොමද ඔබ කියන මේ ග්‍රහමාරුවත් එක්ක සුබදායක අසුබදායක ලග්න? සුබදායක ලග්න පහයි. සුබදායක ලග්න පහයි. ඒ පහ නම් සිංහ, මකර, ධනු, මීන, කුම්භ. ඒ ලග්න පහට ඉතාමත් සුබයි. තම තමන්ගේ ලග්නය අනුව තම තමන්ට කරගත යුතු දේවල් තිබෙනවා. ඒ දේවල් ගැන දැනුවත් කරන්නම්. ඉතුරු ලග්න හිමියන්ටත් ඒ සිදුවෙන ග්‍රහමාරුවෙන් සිදුවෙන අයහපත් බලපෑම, ග්‍රහ අපල උපද්‍රව දෝෂවලින් මිදීමට යම් යම් දේවල් අනිවාර්යයෙන්ම කරගත යුතු වෙනවා. දැන් දේවකී මෑණියෝ සඳහන් කරපු කාරණාව දැන් වැදගත්. බොහෝ දෙනෙක් දැන් ලග්නේ සුබයි කියපු ගමන් එතනින් එහාට මුකුත් හිතන්නේ නැහැ. හැබැයි සුබ නම් ඒ සුබ බව වැඩි කරගන්න විවිධ වත්පිළිවෙත් කරන්න ඕන. අසුබදායක නම් අසුබදායක බව නැති කරගන්නත් විවිධ දේවල් කරන්න ඕන. ඔබතුමිය සඳහන් කරන විදිහට මොනවද ඒ දේවල්? කොහොමද ඒ දේවල් කරගන්න පුළුවන්? සුබ ලග්න හිමියන්ට දැන් මං කියපු ලග්න පහ පහ හිමි තැනත්තන් අනිවාර්යයෙන්ම විෂ්ණු අගෝරේ යන්ත්‍රය පැලදිය යුතුයි. විෂ්ණු අගෝරේ යන්ත්‍රය පැලදගත්ොත් අනිවාර්යයෙන්ම නොවැම්බර් 30 සිදුවෙන ග්‍රහමාරුවෙන් දෙසැම්බර් 31ට කලින් තමන් නොසිතූ ධන සම්පත ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඔබ කියන මේ විෂ්ණු අගෝරේ යන්ත්‍රය අපි කලින් වැඩිය අහලා නැති එකක්. ඇත්තටම මොකද්ද මේ විෂ්ණු අගෝරේ යන්ත්‍රය? සකස් කරන්නේ මෙහෙමයි. මහා විෂ්ණු දැහැණි. විෂ්ණු දැහැණි විෂ්ණු රාජ මන්ත්‍රය 1108 වරක් ජීවංකීමේ අනතුරුව තමා එම පුජ්‍යලයාගේ නාමක්ෂර දෛවක්ෂර දෙකම උපයෝගී කරගෙන තමා මේ යන්ත්‍රය සකස් කරන්නේ. අනිවාර්යයෙන්ම යන්ත්‍රය පැලදගත් පුජ්‍යලයාට මේ ලග්න පහ හිමි ඕන පුජ්‍යලයෙක් මේ යන්ත්‍රය පැලදගත්ොත් සක්කරයටත් අඩුම තරමේ නවත්තන්න බෑ තමන්ගේ දියුණුව. අනිවාර්යෙන් දෙසැම්බර් 31ට කලින් කෝටිපතියෙක් වෙන එකත් වෙනවාමයි. ඒක ඒකාන්තයි සහතිකයි. දැන් ඔය සුබදායක ලග්න හිමියෝ ගැන කතා කළා වගේම දේවකී මෑණියෝ දැන් අසුබදායකයිනේ. දැන් ලග්න පහක් සුබ නම් ඉතුරු හතම අසුබයි. ඒ අය බිය විය යුතුද? නැත්නම් ඒ අසුබ බව නැති කරගන්න යම් යම් අත්පිළිවෙත් තියනවද? එයාලටත් දැන් ග්‍රහමාරුවකින් සිද්ධ වෙන්නේ සුබ පැත්ත වගේම අසුබ පැත්ත. ඒ කියන්නේ ග්‍රහ අපල දෝෂ සියල්ලක්ම දුරින් දුරවන් කරන්න මහා මාතාංග ශ්‍රී යන්ත්‍රයේ පැලදීම ඉතාමත් සුබයි. ලැඩ දුක් කරදර ගෙවල් වල තියෙන ප්‍රශ්න, එතකොට ගහමාරුවෙන් ඇති වෙන අපල උපද්‍රව සියල්ලම දුරු කරගන්න හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. දැන් ওই යන්ත්‍රයක් පළඳිනවා කියන එක, යන්ත්‍රයක් ළඟ තබා ගන්නවා කියන එක හිතුවන තරම් ලෙහෙසි වැඩක් නෙමෙයි. මේ දෙයක් නිර්මාණය කරන්න, හදන්න, නිපදවන්න බොහෝ කාලයක් යනවා. දැන් ඔබ කියපු අර විෂ්ණු අගෝරේ යන්ත්‍රය වගේම ඔය කියපු යන්ත්‍රය කොහමද ඔබතුමියගෙන් ගන්න පුළුවන්කම තියෙනවද? කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? ඔව්, කමාත් එක කතා බහ කරලා එයාලගේ නාමක්ෂර දෛවක්ෂර මේ දේවල් මට ලබා දුන්නොත් යන්ත්‍රය සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් දේවකී මෑණියොත් එක්ක අපි මේ ග්‍රහමාරුව පිළිබඳව කතා බහ කළා වගේම දැන්
එතුමියත් එක්ක අපි කලින් කරපු වැඩසටහන් ආධ්‍යාත්මික ශක්තිය විශ්ව ශක්තිය මේ ගුප්ත ශාස්ත්‍රය වගේම ජ්‍යොතිෂ්‍යත් පදනම් කරගෙන බොහෝ දේවල් කතා බහ කළා දැන් ඉතිහාසින්නම් අපි දන්න දෙයක් තමයි දේවකී මෑණියෝ මේ දේව මණ්ඩල යක්ෂ මණ්ඩල ගැන අහලා තියෙනවා හැබැයි ඒ පිළිබඳ හොඳ අවබෝධයක් නැහැ කොහොමද ඔබතුමියට ඒ ගැන හිතෙන්නේ දේව මණ්ඩල යක්ෂ මණ්ඩල කියලා ගත්තොත් බොහෝ දෙනෙක් වැඩ කටයුතු කරන්නේ දේව මණ්ඩලෙන් පමණයි එතකොට දේව මණ්ඩලෙන් අර තමන්ට හොද දේවල් පමණක් කෙරෙන වැඩ කටයුතු වලට තමයි දේව මණ්ඩලයේ පැත්තෙන් අපි උදව් උපකාර පිට ලබා ගන්න. එතකොට යක්ෂ මණ්ඩලෙන් කෙරෙන වැඩ කටයුතු කරන්න බොහෝ පිරිසක් බයයි. ඒක හරියට හදාරන්න නැතුව ඉගෙන ගන්න නැතුව කිසිම කෙනෙකුට කරන්න බැරි දෙයක්. ඒ නිසා මේ ගුරුකන් ශාස්ත්‍රයේ තියෙනවා හොද සහ නරක දෙපැත්තක්. හොද සහ නරක දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්තම ප්‍රයෝගී කරගන්න නම් දේව මණ්ඩලය සහ යක්ෂ මණ්ඩලය ගැන සියල්ලක්ම දැනගත යුතුමයි. දේව මණ්ඩලයට පුද පූජා පවත්වනවා වගේම යක්ෂ සේනාධිපතින්ටත් අපි පුද පූජා පවත්වනවා. මගේ දේවස්ථානයේ නම් ඒ දෙගොල්ලන්ටම පුද පූජා පවත්වනවා. අසාධාරණයට එරෙහිව ක්‍රියා මාර්ග මට ලබා ගන්න මට ලබා දෙන්න මිනිස්සුන්ට අසාධාරණයට එරෙහිව යක්ෂ මණ්ඩලය ඉතාමත් ප්‍රයෝගිමත් වෙනවා. දැන් දේවකී මෑණිය කියපු කාරණාවක් තමයි මේ දේව මණ්ඩල යක්ෂ මණ්ඩල වලින් වැඩ ගන්න පුළුවන් નિયમિતාකාරයෙන් වැඩ ගන්නවා සහ මිනිසුන්ගේ යහපත උදෙසා මිනිසුන්ට යම් යම් කරදර හිරියර පැමිණෙන අවස්ථාවලදී යම් යම් අසාධාරණකම් ඇති වෙන අවස්ථාවලදී ඇත්තටම ඔබ ගාවට එන බොහොමයක් පිරිසට මොනවද මේ සිදුවන දේවල් මොන වගේ ප්‍රශ්නත් අරගෙනද ඒගොල්ලෝ එන්නේ උන්ට මොන වගේ විසඳුම් දාරගෙන දෙන්නේ අනවින කොඩිවින කිරීම සහ අනවින කොඩිවින කැපීම සමහරුන්ට කරන්න පුළුවන් සමහරුන්ට කපන්න පුළුවන් කැපුවත් හරියාකාරව කැපුණ නැත්නම් අනවිනියක් කොඩිවිනියක් බන්ධනයක් කරලා තියෙනවා නම් හරියාකාරව කැපුණේ නැත්නම් නැවත නැවත ඒ දේ අපෝ සිද්ධ වෙනවා සිදුවීමක් සිද්ධ වෙනවා මොකද කපන පුජ්‍යලයාටත් ඒක යම් ගැටලු සහගත තත්යකට මූණ දෙන්න සිද්ධ වෙනවා හරියාකාරව ඒ දේ කරේ නැත්නම් එතකොට අනවින කොඩිවින කරන්න මහසෝන් පිළිය භාවිතා කරනවා අනවින කොඩිවින කපන්න මහසෝන් අලගුව භාවිතා කරනවා එතකොට ওই දෙකම පිළිබදව හැදෑරීමකින් අනතුරුව ඒ දෙක සකස් කිරී සකස් කර ගැනීමකින් අනතුරුව මේ දෙකම කරන්න පුළුවන්. එතකොට හැමෝටම අනවින කොඩිවින කරන්නෙත් නැහැ. අනවින කොඩිවින තියෙන දේවල් ඕන දෙයක් ඉවත් කරනවා. මං කිව්වේ අසාධාරණයට එරෙහිව කියලා. අසාධාරණයට එරෙහිව ඕනම දෙයක් කරන්න මම ඉගෙනගත්ත ශාස්ත්‍රය අනුව සැදී පැහැදී ඉන්නවා. ඉදිරියේදී උදා වෙන්න තියෙන ග්‍රහ මාරුව ගැන කතා බහ කළා ඒ වගේම මේ යක්ෂ මණ්ඩල දේව මණ්ඩල වලින් කොහොමද මිනිසුන්ට යහපතක් අරගෙන දෙන්නේ අසාධාරණ කම්බලට සාධාරණයක් ඉටු කරන්න කියන කරණාවත් දේවකී මෑණියෝ කතා කළා දැන් එතුමියත් එක්ක කතා බහ කරද්දී විශේෂයෙන්ම බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ වශී කර්ම කරගන්නේ කොහොමද එතුමිය කොහොමද මේ කටයුතු දියත් කරන්නේ කියලා දේවකී මෑණියේ කටයුතු සිදු වෙනවද කොහොමද ඒව වෙන්නේ ඔව් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මොකද වශී තමයි ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ මොකද ආකර්ෂණ රාජවශී එතකොට සර්වජන වශී ස්ත්‍රී වශී පුරුෂ වශී ස්ත්‍රී පුරුෂ වශී ඒ වගේ වශී කර්ම රාශියක් සිදු කරනවා මොකද හැමෝටම යම් තැනකට යනවා නම් වශීයක් කියන්නේ වඩාත් ආකර්ෂණ ශක්තියක් යෙදෙන ගුරුකම් වල තියෙන ප්‍රබලම ශේෂ්ත්‍රයක් තමයි වශී කියන්නේ එතකොට වශී කර්ම පිළිබදව ගත්තොත් අපි දැන් දැනක කතා කරන දෙයක් නෙමෙයි වශී කර්ම කියන්නේ. සේවස් ගානකට එහා බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳන් පැවතගෙන එන තේ තමයි වශී කර්ම කියන්නේ. මොකද අපි ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අහලා තියෙන දේවල් දැකලා තියෙන ඒ කියන්නේ අපි අති ඉතිහාසය ගැන කතා කරනකොට අහලා තියෙන දේවල් තමයි ආනන්ද තෙරුන්ගේ වශී ආනන්ද තෙරුන් වශී කරගත්තා. එතකොට සාලිය කුමාරයා වශී කරගත්තා. එතකොට තව අහලා තියෙනවද විජය කුමාරයා වශී කරගත්තා. එතකොට දැන් ඒ වගේ ප්‍රබල උතුම් මිනිසුන් වශී කරගන්න පුළුවන් නම් සාමාන්‍ය අපි වගේ මිනිස්සු වශී කරන්න පුළුවන් ශාස්ත්‍රය තාමත් තියෙනවා. දිගින් දිගටම තාමත් තියෙනවා වශී කර්මය කියන ඉතාමත් ප්‍රබල ගුරුකම් වර්ගය. දැන් වශී කර්ම ගැන කතා බහ කරද්දී දේවකී මෑණියෝ වර්තමානයේ ටිකක් අර්බුදයට ඇවිල්ලා ඉන්නවා. සමහරු
මේ දේවල් කරනවා කියලා හරි හැටි සාධාරණයක් මිනිසුන්ට වෙන්නේ නැහැ. කොහොමද નિયમિતව ඔබ ගාවට එන කෙනෙකුට සාධාරණයක් කරන්නේ? නැත්තම් ඔබට දුරකථන ඇමතුමක් ලබා දෙන කෙනෙකුට මෙවැනි දෙයක් කරහා කොහොමද සාධාරණ ඉෂ්ට කරන්නේ? දෙස් විදෙස් ඕනෙම කෙනෙකුට මා මා මාත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මේ වැඩ කටයුතු හරියාකාරවම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒවා හරියටම කරලා දුන්න පිරිසක් මාත් සමග ඉන්නවා. වශීකර්මයක් අපි හරියාකාරව කරනවා නම් දෙදෙනාගේ නාමක්ෂර, දෛවක්ෂර, රූපක්ෂර ඒ සියල්ලම අපි ලබා ගත යුතුයි. ඒ දේවල් ලබාගෙන වශීකර්ම කරන්න ක්‍රම සහ විදි තියෙනවා. කාලි හත් කට්ටුවෙන් කරන්න පුළුවන්, කුවේනි දැහන් හතෙන් කරන්න පුළුවන්, අංගම්පිල්ලි 21ක් තියෙනවා. ඒ 21 යොදාගෙන කරන්න පුළුවන්. ඒ වගේ වශීකර්ම යොදා ගන්න ක්‍රම සහ පිළිවෙත් මා සතුව තියෙනවා. හරියාකාරව ගුරුකම් දන්න ඕන කෙනෙක් සතුව, ඒ කියන්නේ හරියට දන්න වැඩ දන්න කට්ටිය ගැන කතා කරන්නේ, බොරු කාරයෝ ගැන මේ කතා කරන්නේ. හරියට වැඩ දන්න ඕනම කෙනෙක් ගාව මේ සියල්ලම අනිවාර්යෙන් තිබිය යුතුමයි. වශීකර්මයක් නිවැරදිව හරියාකාරව කරගන්න නම් දෙවකිමැනි අනිත් කාරණාව තමයි සමහරු කියනවා මේ පැයෙන් දෙකෙන් දවසින් මේ දේවල් කරන්න පුළුවන් කියලා. ඔබට කොහොමද නිශ්චිත කාලයක් වැය වෙනවද, කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? අනිවාර්යෙන් නිශ්චිත කාලයක් තියෙනවා. දින 7ක් අනිවාර්යයි. මොකද කාලි හත් කට්ටුව කියන්නේ දින 7ක් පොදු පූජා අනිවාර්යෙන් පැවැත්විය යුතුමයි. කුවේනි දැන් 7 කියන්නේ දින 7ක් අනිවාර්යෙන් පොදු පූජා පැවැත්විය යුතුමයි. ඒකයි ඒකනේ 7 කියලා තියෙන්නේ අනිවාර්යෙන්ම. ඒ නිසා පැයෙන් දෙකෙන් ගුරුකම් කරන්න හැකියාව මම හිතන්නේ මේ ලෝකේ කිසිම කෙනෙකුට ඇති කියලා. හරියට හරියාකාරව ගුරුකමක් කරනවා නම් දින 7ක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. පොදු පූජා ටික හරියට පැවැත්වුවොත් විතරයි අපිට ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. මිනිස්සුයෙකුට ප්‍රතිඵල ලබා දීමෙන් අනතුරුව තමා අපේ පැවැත්ම රදා පවතින්නේ. දැන් මේ දේවල් කරද්දී ඔබතුමී අර අපිත් එක්ක කලින් වැඩසටහන් වලදී මතක් කළා වගේ විශ්ව ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය මේ දේවල් උත් එක්කාසු කරගන්නවානේ. කොහොමද ඒ කටයුතු මේ දවස්වල සිද්ධ වෙන්නේ? ඔව්, කටයුතු දැන් මම අවුරුදු 5ක් විතර තිස්සේ තමා මේ ශාස්ත්‍රය ඇදලා ඉන්නේ. තාම මම මේක ඉගෙන ගන්නවා. මම ඉගෙන ගත්ත දේවල් සහ ඉගෙන ගන්න දේවල් අනුව මිනිස්සුන්ට පිටක් පිළිසරණක් වෙනවා. මොකද මේ දැන් මම මේ වෙනකොට ගුප්ත ශාස්ත්‍රය හා ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ උපාධියක් හදාරන ගමන් ඉන්නේ. අනිවාර්යෙන්ම ඒකත් මම අරන් පෙන්නනවා මාධ්‍යයට. සහතිකේටම මේ දේවල් ඉගෙන ගත යුතුමයි. ඉගෙන ගන්න නැතුව නම් කරන්න බෑ. කිසිම කෙනෙකුට පරම්පරාවෙන් ආවා, අරෙන් ආවා, මෙහෙන් ආවා කිව්වට එන්නේ නැහැ. උඩින් පාත් වෙන්නේ නැහැ කිසිම දෙයක්. තමන් හදාරන්න ඕනේ. තමන් ඉගෙන ගන්න ඕනේ. තමන් ඉගෙනගෙන තමා තවත් සමාජයට දෙයක් දෙන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි අද දවසේ බොහෝ දේවල් කතා බහ කළා. විශේෂයෙන්ම නුදුරු මෑද අපි අද දවසේ විශේෂ දේවල් කතා බහ කළා. ළඟදිම උදා වෙන ග්‍රහ මාරුවත් එක්ක ඔබට කොහොමද සුබ වෙන්නේ? සුබ බව වැඩි කරගන්නේ කොහොමද කියන කාරණාවත් දෙවකී මෑණියොත් එක්ක කතා කළා. අවසාන වශයෙන් දෙවකී මෑණියෝ ඔබව නරඹන අයට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නේ? මං අර කියපු ලග්න 5 5ට 90 මේ යාන්ත්‍රයේ පැලදීම අනිවාර්යයි. යාන්ත්‍රයේ පැලද ගත්තොත් පමණයි මම කියන්නේ මාව හොයාගෙන ඇවිල්ලා යාන්ත්‍රය දාගන්න කියලා. එහෙම හොත් හිතයි මේ මට මේ යාන්ත්‍රය ගැන කතා කරනකොට එහෙම වෙන පැත්ත අදහස් දරන මිනිස්සු ඉන්නවනේ. මේ යාන්ත්‍රයේ පැලද ගත්තොත් පමණයි ඒ සුබදායක දේ තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ලොතරැයියක් හරි අපි ගන්නවා කියලා ඒක වුණත් ජයත්පත් කරගන්න පුළුවන් මේ යන්ත්‍රයේ පළදගෙන වැඩ කටයුතු කරොත්. එතකොට මේ යන්ත්‍රයේ පළදගෙන වැඩ කටයුතු කරොත් තමන්ගේ රැකියා ස්ථානයේ උසස් වීම වලට යන්න පුළුවන්. ඒ වගේම විදේශගත වෙලා ඉන්න අයටත් විශේෂ වැඩ කටයුත්තක් මේ පිළිබඳ යදවනවා. මොකද එයාලට සමහරු මිනිස් සමහරුන්ට ඉන්නවා යන්ත්‍රයේ පළදගන්න බැරි අය. යන්ත්‍රයක් මේ රටකට යවා ගන්න බැරි අවස්ථාවකදී ඒ අය වෙනුවෙනුත් විශේෂ වැඩ කටයුත්තක් මම සූදානම් කරලා තියෙනවා. මොකද නැත්තම් ඒ අය වාසනාවක් ආවත් ඒක ලඟා කරගන්න බැරි අවස්ථාවක් ඉන්න පුළුවන්. විදේශගත වුණත් ඒ ලග්න හිමියන්ට ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් මම යොදලා තියෙනවා. ලංකාවේ ඉන්නවා නම් මේ යන්ත්‍රය අනිවාර්යෙන් පැලද ගන්න මේ ලග්න හිමියන් අනිවාර්යෙන්ම. එතකොට දෙසැම්බර් 31ට කලින් අනිවාර්යෙන් කෝටිපතියෙක් වෙනවා ඒකාන්තයි. විශ්ව ශක්තියත් ආධ්‍යාත්මික ශක්තියත් එක්කාසු කරගනිමින් ඔබත් එක්ක බොහෝ දේවල් බෙදා හදා ගන්න දේවකී මෑණියෝ එහෙනම් අයිබෝන් කියලා සමුදෙනවා. අයිබෝන් තවත් දවසක හමු වෙලා බොහෝ දේවල් කතා බහ කරමු. අදට සමුගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.